අයිබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් ස්පුවත් සිරස්තල හිටපු ඇමති පාටලි චම්පික අප මත මුදා හරි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අපහාව ප්‍රාප්ත වෙයි පැවති අයහපත් කාලකුණෙන් 74000ක් වේඩාවට හෙට සිට වැස්ස අඩුවන ලකුණු කටුනායක ගුවන්තොටුපළාවට විශේෂ රථවාහන සැලැස්මක්. දැන් දේශීය පුවත්. හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා අපමත මුදා හැරීමට තීරණය කර තිබෙනවා. එය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුවයි. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රියනුදුර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා අපමත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා මහත්මිය අද නියම කළා. ඒ අනුව සැකකාර හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9:12 අතර කොළඹ අපරාධ කොට්ටාශයට වාර්තා කරන ලෙසට හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාට නියම කළා. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් ලබා දුන් නියෝගයේ සඳහන් වුණා. අප නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කර තිබුණේ එම සැකකරු අත්අඩංගුවට ගැනීමේදී නීතිපතිවරයා විසින් පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගත යුතු බවට උපදෙස් ලබා දී නොමැති බවයි. සැකකරු විසින් සිදු කළ රියානුතර තුලින් රජයේ දේපලක් වන ජීප් රථයට රුපියල් 9,17,244ක අලාභයක් සිදු වෙති බවට සඳහන් කරමින් පොදු දේපල පනත යටතේ අධිකරණයට කරුණු වාර්තා කර තිබුණද නීතිපතිවරයාගේ උපදෙස් වලින් තොරව පොලිසිය විසින් මෙම නඩුවට අදාළ බී වාර්තාවට පොදු දේපල පනත ඇතුළත් කර ඇති බවද මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කරමින් පෙන්වා දුන්නා. ඒ අනුව අප ප්‍රතික්ෂේප කිරීමට තරම් කිසිදු කරුණක් අනාවරණය නොවන හේයින් සැකකාර හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා අප මත මුදා හරින බවයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. මේ අතර 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රියානුදුර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි සැකකරු වන හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ රියදුරු වන දිලුම් තුසිත කුමාර සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් වුණා. ඒ අනුව අදාළ සැකකරු ලබන 6 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එම සැකකරුවන්ගෙන් ලබන 26 වෙනිදා බන්ධනාගාරය තුලදී ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ටාශයට ඉඩ දෙන ලෙස බන්ධනාගාර අධිකාරියට නියම කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සංවිධානය කළ අධිෂ්ඨාන පූජාවක් කොළඹ විහාර මහදේවී උද්‍යානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිටදී ඊයේ දින පැවැත්වුණා. අවනීතියට එරෙහිව සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලමුළු සවිබල ගන්වමින් මේ අසාධාරණයට එරෙහිව මේ රටේ සර්වසාධාරණ පාලනයක් වෙනුවෙන් අපි ඕනම වෙලාවක කටයුතු කරන්නට ලෑස්ති. මොන කර වැරද්දකටද අවුරුදු 3-4කට ඉස්සලා ඇතුව දෙයකට එක පාටම පන පොවලා එකෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ලක්ෂණ ටික අරගෙන කටයුතු වෙලා තියෙනවා. මේ ආණ්ඩුව බලයටපත් වෙන්නට විරුද්ධව කටයුතු කරපු දේශපාලඥයන් දඩයන් කිරීමට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ ආණ්ඩුව වැඩි කල් යන්නේ නැහැ. අද මේ රජයේ මිනිස් දඩයම ආරම්භ කරලා තියෙනවා. රණවක ඇමතිතුමාගෙන් ආරම්භ කරා. ඊට පස්සේ මගේ වෙතෙමින් තියෙනවා. අපි දෙන්නගෙන් නවතින්නේ නැහැ. මේකට තියෙන එකම විසඳුම තමයි අපි අතර තිබෙන සියලු මතභේද අමතක කරලා ඒක කණ්ඩායමක් විදිහට ඒක නායකත්වයකින් මේ සටන මේවීම. ඒගොල්ලෝ මේවායින් බලාපොරොත්තු වෙන්නේ ඒ ගරු මන්ත්‍රීතුමා මානසික වට්ටලා ඔහුගේ පවුලේ අය අපහසුතාවයටපත් කරලා ඔහුගේ හිතවත්තු මිතුරන් සියලු දෙනාටම ගහන පාරක් හැටියට මේවා කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කලාකරුවන් අතර සුහද හමුවක් ඊයේ පස්වරුවේ සිදු වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කලාකරුවන් අතර සුහද හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. මේ මවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතුරුන් පිරිසක් සහ ප්‍රවීණ කලාකරුවන් රැසක් එක්ව සිටියා. එහිදී ජනාධිපතිතුමා සඳහන් කර සිටියේ කලාකරුවන්ට ඉදිරියේදී පහසුකම් රැසක් ලබා දීමට අපේක්ෂා කරන බවයි. එමෙන්ම දේශීය කලාව සහ කලාකරුවා නගා සිටුවීමට සිය දුහුර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කලාකරුවන්ට මෙහිදී සහතික වුණා. මගේ දුර කාලය තුලදී කලාකරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම අපේ රටේ අපේ කම සෑම විටම අපේ ප්‍රතිපත්ති මාලාව තුළ තියෙන්නේ දේශීය ව්‍යාපාරිකයා දේශීය ගෝවියා දේශීය කලාකරුවා ආරක්ෂා කරගැනීමේ ප්‍රතිපත්තියක් නිසා මේ කාලය තුලදී අමුණාන්සලා වෙනුවෙන් අපේ රාජ්‍ය දේශීය කලාව සෑම අංශකින්ම ඉහළට ගෙන ඒමට අවශ්‍ය සෑම කැපවීමක්ම කරනවායි කියන එක මේ අවස්ථාවේදී අමුණාන්සලාට තාවුරු කරන්නට ඕනේ. මම මතකයි මහින්ද රාජපක්ෂ මහත්මයා කියවා රන්මිණිතන්න එතුමා කලාකරුවන් වෙනුවෙන් අම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති කරපු ඒ ස්ථානය පසුගිය වසර ගණනාව තුල ඒ පාවිච්චි කළේ නැහැ. මුත් අපි එයට තවත් අවශ්‍ය පහසුකම් ලබා දීලා ඉදිරියේදී තමුන්නාන්සලාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පාවිච්චි කිරීමට සකස් කළා තිබෙනවා. ඒ වගේම අපි විවිධ ආයතනවල අපි තනතුරු ලබා දීමේදී කලාකරුවන් වෙනුවෙන් අපි සමහර තනතුරු වෙන් කරේ තමුන්නාන්සලාවගේ කළ කැපවීම වගේම කලාකරුවන් ඇගීමේ ඒ ප්‍රතිපත්තිය මුල් කරගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ 70 සහ වැලිපැන් අතර ඊයේ පසුරු 7ට පමණ සිදු වූ රියනතුරකින් විදේශිකයින් 3 දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 62 කණුව ඇල්පිටිය ප්‍රදේශයේදී සිදු වූ රියනතුරකින් පුද්ගලින් සිය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 2 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ 7ට පමණ ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. එම අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය පදවන ලද්දේ ශ්‍රී ලාංකිකයෙක් විසින්. එම අවස්ථාවේදී වෑන් රථය තුළ ඉන්දියා ජාතිකයින් 5 දෙනෙකු ගමන් කර ඇති අතර මියගිය පුද්ගලයින් අතර ඉන්දියා ජාතිකයින් 3 දෙනෙකු සිටි බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය ඉන්දියා ජාතිකයින් 3 දෙනා එකම පවුලේ සමාජිකයින් 3 දෙනෙක්. අනතුරින් බරපතල තුවාල ලැබූ ජාතික දැරිය සහ ඇගේ පියා මේ වන විට කලාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. අනතුරින් ජීවිතක්ෂයටපත් එක්කෙකුගේ දේහය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ සහ අනෙක් 2 දෙනාගේ දේහයන් ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මෙවන විට පුද්ගලයන් 74944 දිනකු පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පසුගියදා දෙවයිනට පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 13කට බලපෑම එල්ල වුණා. ඒ හේතුවෙන් පවුල් 20121කට අයත් පුද්ගලයන් 74944 දිනකු පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපෑ දහරනිපාත වර්ෂා තත්ත්වයේ හේතුවෙන් තවමත් ජලාශය 36ක වාන්දුරට විවෘත කර ඇති බව වරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කලාවැවේ වාන්දුරට විවෘත කිරීමත් සමග තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට සහ ගල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් අම්බලන්ගල, සේමලන්ගස්වැව, මකුලෑව යන ප්‍රදේශවල විපතටපත් ජනතාව මෙවන විට తాවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 3ක රැඳී සිටින බව අප වාර්තාකරු සඳහන් කළා. කලාවැව පිටාර ගැලීම හේතුවෙන් නිවසවලට මෙන්ම වගාවන්ටද දැඩි අලාභහානි සිදු වී තිබුණේ මෙලෙසින්. මේ අතර දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට මෙන්ම සීගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අයත් ගමන් රැසකටද පැවති වර්ෂා තත්ත්වයේ හමුවේ මෙලෙස බලපෑම් එල්ල වී තිබුණා. සීගිරිය වැවල අලකොල වැව හබරත්තාවල යන ප්‍රදේශ රසක වගාවන්ට හානි සිදු වී තිබුණේ මෙලෙසින්. දිවයින පුරා පවතින වැසි තත්ත්වය හෙට දින සිට తాවකාලිකව තරමක් දුරට අඩුවන ලකුණු පවතින බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මෙතන මහනුවර කුරුණෑගල මාර්ගයේ කටකොස්තුට සෙනරත්ගම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ගිලා බැසීමේ අවධානමකට ලක් වී ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. මෙතන නායාමේ අවධානම තත්වයක් හේතුවෙන් හකුරන්කෙත ප්‍රදේශයේ ලේකම් කොට්ටාසයට අයත් ගෙදර යව ගම්මානයේ පවුල් පහක් එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙනවා. කාලකුළු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පසුරු දෙකෙන් පමණ පසුවත් දිවි නියතම් ප්‍රදේශවලට වැසිබාර කිහිපයක් ඇති විය හැකි බවයි. වසරේ ගත වූ කාලය තුල ඩෙන්ගු රෝගීන් 94230 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර දිවයින පුරා ඩෙන්ගු වර්ධන වැඩසටහනන් මේ වන විටත් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බවයි සෞඛ්‍යාංශය පෙන්වා දෙන්නේ. ඩෙන්ගු රෝගය කාලයෙන් කාලයට අප රටේ ජන ජීවිතවලට බලපෑම් එල්ල කළා. පවතින වැසි සහිත කාලකුණ තත්ත්වය හමුවේ නැවතත් ඩෙන්ගු රෝගය හිස උසවමින් පවතින බවයි සෞඛ්‍යාංශය පෙන්වා දෙන්නේ. වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙන්ගු රෝගීන් 94230 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වසංගත රෝග ඒකකය පෙන්වා දෙන්නේ වැඩිම ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි. බස්නාහිර පළාතෙන් වාර්තා වූ ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 19112 දෙනෙකු ශ්‍රී ගත වූ කාලය තුළ හඳුනාගෙන තිබෙනවා. මේ අතර දිවයින පුරා ඩෙන්ගු මර්ධන ව්‍යාපෘති මේ වන විට ආරම්භ වී තිබෙනවා. සෞඛ්‍ය අංශමකින් දියත් කළ මෙම ඩෙන්ගු මර්ධන වැඩසටහන් වලට අනුව දිවයිනේ ප්‍රදේශ රැසක ඩෙන්ගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිළිබඳව සොයා බැලීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව නාවලපිටිය නගර සීමාවේ ඩෙන්ගු මදුරුවන් බෝවන ආකාරයට පරිසරය පවත්වාගෙන ගිය නිවෙස් හිමියන් දෙදෙනෙකුට අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා. නිවාස සහ වෙළඳසැල් හිමියන් 20 දෙනෙකුට මෙහිදී රතු නිවේදන නිකුත් කළ බවයි නාවලපිටිය පොලිසිය සඳහන් කළේ. නාවලපිටිය පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය, නාවලපිටිය නගර සභාව, නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් සහ ප්‍රජා සංවිධාන කිහිපයක් එක්ව ප්‍රදේශයේ පුරා පරීක්ෂාවට ලක් කර තිබුණා. මේ අතර දිවයිනේ අනිකුත් ප්‍රදේශයන්හිද ඩෙන්ගු මර්ධන ක්‍රියාන්විත මෙවන විට දියත් කර තිබෙනවා. ඩෙන්ගු මෙරටින් තුරන් කිරීම සඳහා සියලු දෙනා තම අවට වටපිටාව පවිත්‍රව තබා ගැනීමෙන් සහාය දක්වන ලෙසටයි සෞඛ්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි ආකාරයෙන් සිදු වූ බව පවසමින් අද ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. ඒ නීතිඥ නාමල් රාජපක්ෂ සහ කඩුවෙල මහනගර සභාවේ නාගරික මන්ත්‍රී බෝසත් කලෙහි පතිරුණ යන මාතුරුන් විසින් හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ රිය අනතුර සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා ප්‍රජාතන්ත්‍ර සහ නීතිඥයෝ කමිටුවේ සමාජික නීතිඥ නාමල් රාජපක්ෂ මහතා සහ කඩුවෙල මහනගර සභාවේ නාගරික මන්ත්‍රී බෝසත් කලෙහිපතිරණ මහතා අද දින ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණියා. හිටපු අමාත්‍ය ගරු පාටලි චම්පික රණවක ඇමතුමාව අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ආකාර සිදුනා කියන පැමිණිල්ල මේ අවස්ථාවේ ඉදිරිපත් කළා. මොකද එෙහිදී මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරියේදී කියා සිටියේ කිසිම ආකාරයක ගරු ඇමතුමාවත් එවැගේම තුසිත කුමාර රේදුරාවත් මොනම ලෙසකවත් මෙම නඩුවේ සැකකරුවෙක්වත් පාර්ශවකරුවෙක්වත් කර නැති බවයි සඳහන් කළේ. එහෙම තියෙද්දි දවස් දෙකකට පසු බලහත්කාරයෙන් රාත්‍රිය ඇවිල්ලා මේ මහජන නියුතෙක් හිටපු අමාත්‍යවරයෙක්ව අත්අඩංගුවට ආකාරය නීති විරෝධී, සදාචාර විරෝධී, සම්ප්‍රදාය විරෝධී මේ සියල්ල උල්ලංඝනය කිරීමක් කරන නිසා ජාතික පොලිස් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා මේ සම්බන්ධවත් සාධාරණත්වයක් ඉටු කර දෙන්න කියලා. දැන් අපිට පැහැදිලිව පේනවා 2015 අපි හරවපු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ආපු අනිත් පැත්තට හැරිලා පොලිස් කොමිෂන් සභාවේ තියෙන ස්වාධීනත්වයක් දැන් නැති නමින් පවතින බවට පේනවා. නමුත් අපි ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන පැමිණියා. මොකද මේ පහර ගන්න අවස්ථාවේදී කාන්තාව දෙදෙනෙක් සහ ළමෙක් පොලිස් කාන්තාවක් ඉඳලාවත් නැහැ. ඒ වෙලාව රඳවාගෙන තබාගෙන තිබෙනවා. පැය ගාණක් එළි වෙනකන් රඳවා තබාගෙන තිබෙනවා. ඒ නිසා මේක බලෙන් පැහැර ගැනීමක් අපරාධ වරදක්. ඒ නිසා වහාම නීති ක්‍රියාත්මක කරන එක අපි ඉල්ලා සිටිනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ සහ ඒ අවට ප්‍රදේශයේ මේ වන විට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂකාංශයයි. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ සහ ඒ අවට ප්‍රදේශයේ මේ වන විට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ පවතින රථවාහන තදපදය අවම කිරීම සඳහායි ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂකාංශ සමග එක්ව මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ සහ මේගමුව දෙසින් ගුවන්තොටුපළ වෙත පැමිණෙන පිවිසුම් ප්‍රධාන පිවිසුම් ලෙස භාවිතා කිරීමට හැකියි. සියලුම පැමිණීමේ සහ පිටත්වීමේ පරියන්ත සඳහා ප්‍රවේශ විය යුතු ආකාරය නව මාර්ග සංඥා පූර්ව මගින් දක්වා ඇති අතර ආරක්ෂක අංශ විසින් අවශ්‍ය මඟ පෙන්වීමද සිදු කරනු ලබනවා. කටුනායක මිනුවන්ගොඩ මාර්ගයේ පැමිණීමේ පර්යන්තය වෙත පිවිසෙන වාහන සඳහා මෙතෙක් පැවති පිවිසුම් දොරටු වසා දැමෙන අතර එම වාහන සඳහාද ගුවන්තොටුපළ ප්‍රධාන පිවිසුම වෙතින් ගුවන්තොටුපළ වෙත ඇතුල් වීම සඳහා පහසුකම් සපයනු ඇතේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. අභාව ප්‍රාප්ත වන විට ඒ මහතා 63 වන වියෙහි පසු වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාව ප්‍රාප්ත වන විට 63 වන වියෙහි පසු වුණා. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ප්‍රසන්න ජයවර්ධන මහතා 2013 වසරේ සහ 2015 වර්ෂ තුල ශ්‍රී ලංකා නීතිඥ සංගමේ උපසභාපතිවරයෙකු ලෙසද කටයුතු කළා. 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීම ලැබූ ඔහු මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවේ සමාජිකයෙකු ලෙසද කටයුතු කරනු ලැබුවා. එමෙන්ම පංචපුද්ගල සහ සත්පුද්ගල විනිසුරු මඩුවල සමාජිකයෙකු වන ඒ මහතා රට තුළ පැවති ආන්දෝලනාත්මක නඩු සම්බන්ධයෙන් පෙනී සිටි සුවිශේෂී විනිසුරුවරයෙකු ලෙස හැඳින්වෙනවා. එම නඩු සම්බන්ධයෙන් දෙනු ලැබූ තීන්දුව තීරණ හේතුවෙන් ප්‍රසන්න ජයවර්ධන මහතා සමාජයේ දැඩි පැසසුමටද ලක් වුණා. පසුගිය රජය සමයේ සිදු වූ විනාශකාරී ක්‍රියා හේතුවෙන් රට ආපස්සට ගොස් ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ කොළඹ නැවතටාංගන සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නියම යාත්‍රා දෙකක් කොළඹ වරායට එක් කිරීම කොළඹ නැවතටාංගන පෞද්ගලික සමාගමේදී සිදු වුණා. එහි නිරීක්ෂණ චාරිකාවක් සඳහා වරාය නාවික කටයුතු මාර්ග හා මහමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැමිණ සිටියා. එහිදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිරීක්ෂණ කටයුතු වලින් අනතුරුව වරාය නාවික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමගද සාකච්ඡාවක නිරත වුණා. කිසි වෙලාවක නිසි තීන්දුව ගන්නේ නැතුව මුළු ජාතික ආරක්ෂාව විහිළුට ලක් කරලා මේ කරලා තියෙන විනාශය අපිට පේන ඇති. අද අපිට ආපහුම තමයි මෙතන දැන්නේ ජාත්‍යන්තර වශයෙන් ලැබිච්ච ඇනෝ ඩොලර් මිලියන 50ක ඇනෝ සම්පූර්ණයෙන්ම කැන්සල් වෙලා තියෙනවා. ඒ විලාක් පමණක්. එතකොට මේ තමයි ආර්ථික කඩාවැටීම එකක්. අවුරුදු 4 තිස්සේ ඔවුන්ගේ තිබුච්ච අදක්ෂ පාලනය සහ හොරකම නිසා මහ බැංකු හොරකම නිසා විශාල විනාශයක් වුණා. මනා දක්ෂ ආර්ථික පරිපාලනයක දිගමින් රටේ ආර්ථිකය වැටිගෙන ඊට පස්සේ සිද්ධ වුණේ සහරන්තගේ ප්‍රහාරයෙන් ආර්ථිකය තව මාස 5කින් වැඩි දෙවිච්ච එක ඒලාම කඩන. ඒ නිසා මහ විශාල විනාශයක් වෙලා තියෙනවා. මේකට සම්පූර්ණයෙන්ම ඔය සියලුම දෙනා මම කියන්නේ අපි කනගාටු වෙන එකක් තියෙන්නේ මේ ගිය රජයේ මේ කරපු මහ විශාල විනාශය. අපේ රට අවුරුදු 5ක් නෙමෙයි අවුරුදු 25 30ක් ආපස්සට ගිහිලා තියෙන එක තමයි දැන් රජයක් හසුරුවන අමතර හැටියට අපි තවත් යටට ගියාම මේක වෙලා තියෙන හොරකම් දූෂණය කියලා නිම කරන්න බෑ. ඒක තමයි ඉතින් ඔවුන් රාජපක්ෂ ජනාධිපතිතුමාට සහ රාජපක්ෂ පවුලට පහර දෙමින් කෙරුවේ හොරකම සහ රටේ ආර්ථික දියුණුව කිරීම නෙමෙයි මහා මුදල් වංචාවක් තමයි කරලා තියෙන්නේ. පළාත්පාලන චන්ත ක්‍රමය සංශෝධනය කළ යුතු බව වයඹ පළාත් ආණ්ඩුකාර ඒජේඑම් මුසම්මිල් මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වයඹ පළාත් ශ්‍රවණාකාරයේ පැවති පළාත්පාලන සේවා ප්‍රණාම උළෙලට එක්වෙමින්. පළාත්පාලන ආයතන ඒ ප්‍රදේශ සංවර්ධනයට ඉතාම අවශ්‍ය ආයතනයක්. අපි දැක්ක කාලයක් අවුරුදු දෙකමාර ඒ පළාත්පාලන ඡන්ද අහිමි වී ආකාරය. දැන් අපි දකිනවා පළාත් පාලන ආයතන අද දුර්වල වෙලා තියෙනවා. ඉස්සර තිබිච්ච පළාත් පාලන ක්‍රමේ දැන් මේ පවතින මේ පළාත් පාලන ඡන්ද ක්‍රමය තුල පෞද්ගලික ආණ්ඩුව කරපු ලොකුම වැරැද්දක් තමයි පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීම. අපි දැක්ක මේ ක්‍රමය වැරදි වෙනවා. මේක නිවැරදි කරන්න ඕනේ. පළාත් පාලන නගරාධිපති කෙනෙක් ඉවත් කරන්නේ කොහොමද කියන එක පළාත් සභාවේ නීතිය තියෙනවා. අද මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. මේ ආයතන ශක්තිමත්ව තීන්දුව తీරන අරගෙන ආයතන ඒ ප්‍රදේශයට පරිපාලනය කරන්න බැරි තැනකට අද වැටලා තියෙනවා. අපේ රජය අපි කියනවා මේ ක්‍රමය නැවත සංශෝධනය විය යුතුයි. වැඩම කාලයක් පොළොව යට රැඳී සිටීමෙන් ගිනස් වාර්තාවක් ලැබීමට මෙරිකම රුචිත් කුමාර රණ ජයසිංහ නම් රණවිරුවා සූදානමින් සිටිනවා. Mirigama, Palivela, Mihidumavati Padinchi, Rujith Kumari, Jaisingha, Ranavirwa, Vata Shri, Noleben Irene, Polavayata, Vedimakalayak, Rendi City me Guinness Vartavata Sodanam Benava. Oh, Pasugida, Gamadu, Shanti Karmayak Pavatwa, Ratata, Janatavata, Ashirwada Kare, Ratri Atai Dehesita, Paka Kalayak, Polavayata, Rendi City, Tama Vartavasadaha, Per Puhunuak Sidukala. Melissa Ohu Rendi City, Diga Adi Hatarak Saha, Palala Adi Tunaku, Gamburadi Hayakwen Valaka, Vata Shri, Noleben Irene, Lalidama, Ematra, Pasdama, Vasimin Nanaturuai, Bavana Yogi, Polavayata, Rendi City Ohu, never the Polava Matupita Pemine Nanatru, Prakashakale, Nirogi Putkerikuta, Polavayata, Rendi City Hake, Minitu Visak Pamana Kaliak, Bavai. Bavana Yogi, the wine, Wada Azure, any man at Gotava, by the other way in the Puramata. Maka dilihat rekode anda tapi dilihat kebala botu nama Lanka warta atau mata ini warta atau anda perlu warta mana kita ini kepada video terus main dulu mata mama ini mana itu ada mah pada video terus mata ini pulang kita mama ini kebang ini rekode kita anda kebala botu mata kita terus ini kita mata yang diharap sama kerana ini kita di hadis pada ini pada video terus ini pulang melalui itu melalui teknik ini pulang pada dolai Kartot atta dawa Nepalila tawa bang Israel ke ino katita. Deda ekolai warta gini manette ke mama hitiye India wadi pe pay dekai mama eka pay tuna mara kara eka mage warta mama kaduwa eka mage warta tawa denne gidiri pat tuna edena nathu una gini manette ke den swarta warta me mama idiri ta yaro. එත්සමකින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. දවස් උණුසුම් කරන තවත් පුවත්දැනකන් එක්වන්න www.sithnews.lk අපගේ වෙබ් පිටුවට. යලිතම මුස්සව සහායට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.